අයිබවන් නීරෝගී මාසක දවසක් ටෙන්ට් ඔෆ් දිය චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා අපේ චැනලේ subscribe කර එකතු වෙන්න වර්තමාන සමාජයට අනුකූලව කාබනික වගාවන් හිදී වැළඳෙන රෝග පරිබෝධහානි පාලනය කිරීමට කාබනික ප්‍රුමි විකාශක ගැන සොයා බැලීම ඉතාමත් වැදගත් නමුත් අද සමාජයේ මිනිසුන් එවැනි ක්‍රම අත්හදා බලන්නටත් මැදිකමක් දක්වනවා ඔවුන් ප්‍රිය කරන්නේ ක්ෂණිකව යොදාගත හැකි රසායනික විසඳුම්. ඔවුන් අනාගතයේ කුමන තත්ත්වයක් උදා වේද කියලාවත් සිතන්නේ නැහැ. ඉතින් ටෙන්ට් ඔෆ් දියත් අපේ channel එකේ අද ඔයාලට සූදානම් කරලා තියෙන්නේ වටිනා වීඩියෝ එකක්. වගාවේ බහුල කෝඩිත්තන් මයිටාවන් පිටිමකුණන් සුදුමැස්සන් හා දලඹුවන් පහසෙන්ම වර්ධනය කිරීමට කාබනික විකාශය සකසා ගන්න ආකාරය ගැන. ඉතින් මේ වීඩියෝ එක අවසන් වනතුරු පනරවන්න. භෝගවගවන් නිසි ලෙස නඩත්වයේදී නිතිපතා නිරීක්ෂණය රෝග පරිබෝධහානි හඳුනා ගන්නට පහසුව. මූලික අවස්ථාවේ පිටිමකුණු හානිය දුටු විගස ජලය යොදා සෝදා ඉවත් කළ යුතුයි. නිතිපතා වගා ශේෂ්ත්‍රය අධ්‍යයනය කරනව නම් අපිට එය මුලින්ම හඳුනාගෙන මර්ධනය කර ගැනීම ඉතාමත් අහසයි. දැන් අපි කාබනික කෘමි විකර්ෂකයේ සකසා ගන්නා විදිය කතා බහ කරමු. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබගේ මුළු තැන්ගෙන් ලබාගත හැකි බේකින් සෝඩා. පටලවා ගන්න එපා බේකින් කාබනේට් හෙවත් බේකින් පවුඩර් නම් නෙවෙයි. කොහොඹ තෙල් හෝ කුරුඳු තෙල්. ෂැම්පු බින්දු කිහිපයක් හා ජලය ලීටර 1ක්. ස්ප්‍රේ කිරීමට උපකරණය මෙය සාදා ගන්නා විදිය දැන් අපි බලමු ජලය ලීටර 1 වාචනයකට එකතු කරන ලබනවා එයටම බේකින් සෝඩා මේස හැඳි දෙකක් එකතු කර අනතුරුව එයට කොහොඹ තෙල් හෝ කුරුඳු තෙල් මේස හැඳි එකක් එක් කර හොඳින් කවලම් කරගනු ලබනවා කොහොඹ තෙල් හෝ කුරුඳු තෙල් වැඩි උනෝතින් සාක පත්‍ර පිච්චෙන්නට පුළුවන්. එයත් මතකේ තියාගන්න මෙයට ෂැම්පු බින්දු දෙක තුනක් ද එක් කළ යුතුයි. ෂැම්පු එකතු කර ලබන්නේ ජලය සමග කුරුඳු හෝ කොහොඹ තෙල් මිශ්‍ර කිරීම පහසු වීමට. කොහොඹ තෙල් හෝ කුරුඳු තෙල් යෙදීමින් පුෂ්ඨයේ ඇලී පවතිනවා. සාදා ගන්නා ලද මිශ්‍රණය දියර ඉසිනේකට යොදා ස්ප්‍රේ කරන්නට පුළුවන්. මේ ස්ප්‍රේ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණ කිහිපයක් තියෙනවා. එනම් උදේ පාන්දර 5-6 වේලාවන්හිදී යොදනවා නම් 100%ක් සාර්ථකයි. නැතිනම් සවස 4න් පසුව යෙදිය යුතු වෙනවා. මේ ස්ප්‍රේ කිරීමේදී පින්න විදිහට ස්ප්‍රේ කළ යුතු වෙනවා. මෙය වස විසෙන් තොර නිසා අපිට බය නැතුවම ගෙවතු වගාවන්ට යොදා ගන්නට පුළුවන්. ඉතින් ඔයාලටත් මේ ක්‍රමය අත්හදා බලන්නට පුළුවන්. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් කමෙන්ට් එකක් මගින් අපට යොමු කරන්නට අමතක කරන්න එපා. Subscribe කර අපිත් එක්ක එකතු වෙන්න. අලුත් වීඩියෝස් නරඹන්නට bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එක නරඹුවට ස්තුතියි. සුබ දවසක්.